නිකාය ගැන කතා කරා මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා මේ කොහොමද අර මුලින්ම මල් වතු පාර්ශවය රාමාඤ්ඤ නිකාය කියලා කොයි බෙදීමක් ඇතුළේ ඒක ලොකු කතාවක් මහත්ම සුද්ධ බෙදලා ගියා සුද්ධ මේක දාලා යනකොට රාජකීය පඬිතකමක් දීලා ගියා ඒ රාජකීය පඬිතුනි රජිනිනේ බුදුහාරු රාජකීය පඬිතකමක් නෑනේ ශාසනයේ කොටස් දෙකයි ආර්ය ශාසනය සහ අනාර්ය ශාසනය අනාර ශාසනයේ තියෙන මහා නායක ඉඳලා විවිධාකාරෝ පට්ටන් ටිකක් 100ක් විතර තියෙනවා. මේක ඇත්ත කියන්නේ නැහැ. ඔව්. ඇත්ත කියන්නේ. මහා නායක අනුනායක ලේකාධිකාරී අධිකරණ ඔය ඔක්කොම ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී ඔක්කොම තියෙනවා. තවත් ඔය ජ්‍යොතිෂ්‍යවේදී හැම දෙයක්ම නමයි ඉස්සරහට එල්ලගෙන ඉන්නවා. හැබැයි ආර්ය ශාසනයේ තියෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, මහරහත් එච්චරයි. දැන් පැහැදිලිද? එතකොට දැන් මේ වැඩ වෙන්නේ මොන සාසනෙන්ද කියලා හොඳට පැහැදිලි. අර පැත්තට ගියොත් නිවන් මගක් නම් අහන්න නැහැ. මේ පැත්තට ආවොත් ඒ පැත්තේ දේවල් නැහැ නිවන් මග වෙනවා. එතකොට ආර්ය සාසනය දැන් හරි අඩුයි. අනාර්ය සාසනය වැහිලා. අනාර්ය සාසනයේ උදව්වක් මේක පිරිහෙන්න. දේශපාලඥයෝ ඒකෙන් උද මල්වට්ටි අරන් ගිහිල්ලා දීපු ගමන් ඔක්කොම හරි. මොකක් කරි යටින් එකක් දීපු ගමන් අර ඔක්කොම ටික හරි. ඒක නෙමේ වියුත්ත. කවදාක්වත් දේශපාලුවාට හිස නොනමන යම් ශ්‍රමණ පරම්පරාවක් ඇතිවේද අන්න එදාටයි මේක පුනරුදය ඇතිවෙන්නේ. ඒ දේශපාලඥයාට හිස නමන් නැති යම් ශාසන පරම්පරාවක් එනවා කියන්නේ ආධ්‍යාත්මික පරපුර. ඒත්තන් ධර්මයේම ජීවිතය කරගෙන ධර්මයේම සේවනය කරන සංඝ පරපුර. එහෙම පරපුරක් ආපු දවසකට අන්න එදාටයි මේක රැකවරණය ඇතිවෙන්නේ. ඒක එන්නේ නැති තාක්කල් නිකාය වශයෙන් බෙදිලා ඒකේ ප්‍රයෝජන ගන්න පොර දේශපාලක. පොර දේශපාලක් මොකද ඒ ඇත්තෝ මල් වට්ටි අරන් යන්නේ ආදරයටද නිවන් යන නෙමෙයි ඡන්ද නැති කාලේ මල් වට්ටි අරන් යනවා ඡන්දේ තියෙන කාලේ ඒ යන්නේ ඡන්දේ දීපු පන්සල් වලට විතරයි මම අහන්නේ මෙහාට කවුද ආවේ මම අහන්නේ එච්චරයි යන්නේ මොය ටිකටනේ ඒගොල්ලෝගේ උපන්දින ටිකද ඒගොල්ලොන්ට පේන්නේ ඒතර කී දහහක් සාමින් වහන්සේලා මේක උපන්දින සමරනවද ඒ ඔන්න ගිහිල්ලා ඔක්කොම ඒ උපන්දිනේට යන්නේ ඇයි ඊළඟ වටේ තරක වෙන්න ඕන නිසා මෙහෙට නම් එන්න දෙන්නේ නැහැ. වැඩක් නැහැ නෑවිලා. මේ මෑතක අප ධම්මගයා ධාතු මන්දිරේ ධාතු දන්පත් කළා. ඉතින් මේ බොහෝ දෙනෙක් කො සාමින් වහන්ස දේශපාලන කෙනෙක් ගින්න. මං මොකටද ගින්නන්නේ? තාම දොයිතුවක උදව්වක් කරේ නැත්නම් අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තුකුත් නැත්තම්. සහ ඒගොල්ලෝ ධර්මයේ නැත්තම් අපි ඇයි මේ මහා වාග්්‍යවන්ත තැනකට ඒ ඇත්තු ගින්නන්නේ? දේශපාලඥයෙක් වශයෙන්. නමුත් ඒ කියන්නේ ධාතු මන්දිරය හදනකන් මහා අප උපස්ථාන කරපු ඊට දරදී ඇද්ද ධනය දීපු හැම කෙනෙක්ම මම ගෙන්නලා ඒ අතරින් ප්‍රධානම කෙනා සුසුම කෙනා අතින් තමයි ධාතු කරඬුව අරන් ගියේ. මොකද ඒ දායකයෙක් කරේ. මම හිතේ මේක ප්‍රථම අවස්ථාව වෙන්නේ නැහැ. වෙන හැම තැනකම අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා කොහෙවත් නැති එකෙක් ඇවිල්ලා අන්න ප්‍රධාන තැන ගත්තා. මෙන්න මෙතුමාගේ සුරතින් මේ හැබැයි අර ඔක්කොම කරේ කවුද? අයිත් හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ. මේ වෙනුවෙන් කැප කිරීම කළ සියල්ලෝගම එකතු කළා අනිත් කට්ටිය අයින් කළා ඒ ඇත්තුන්ගේ මතින් මේක කරන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. අපි ඒ පරමාදර්ශය දෙනවා. මේ කිසිම දේශපාලඥයෙක් ගෙන්නන්නේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තිය. එයාට දේශපාලන කෝණයෙන් තොර වෙන්නේ නැහැ කි. නමුත් දේශපාලඥයෙක් වශයෙන් ඉන්න බෑ. හේතුව තමයි දේශපාලඥයෙක්ගෙන් අපට අවශ්‍යතාවයක්. මම නම් කිසිම කෙනෙකුට ඡන්ද දෙන්නෙත් නැහැ, ඡන්ද දීලත් නැහැ. අවුරුදු 11ක් මම ඡන්ද දීලා නැහැ. දෙන්නේ නැත්තේ මම භික්ෂුවක් නිසා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මගේ කැමති දේශපාලන නායකයෙක් ඇත්තෙත් නැහැ. එහෙම ඡන් දෙන්න මට අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම ඡන් දෙන තරම් හොඳ කෙනෙක් මේ දැනට පේන මානකවත් නැහැ. හැමදාමත් ගිහිලා කතරිනේ ගහන්නේ. ඒ කියන්නේ වැරදි කෙනා වැරදි අපිට කියන්නේ කතරි කියන්නේ වැරදි කියන එක. හරිනේ හරි කියන එක. ලංකාවේ හැමදාමත් හරි කියලා හිතාගෙන ගහන්නේ කතරි. ඊටකන් හරියයිද? හම්දුනේ දැන් දේශපාලනයේට මේ භික්ෂුවක් දේශපාලනයේ කොච්චර කැපද? ඒක වැරදි. භික්ෂුව දේශපාලට නෙමෙයි නෝ භික්ෂුව එන්න ඕන දේශපාලඥයන අනුශාසනා කරන තැනට. භික්ෂුව කවදාක්වත් දේශපාලයට එන්නේ නැතුව ඒක කරන්න හොඳ නෑ. භික්ෂුව එන්න ඕන දේශපාලඥයන්ට සහ සියලු පාලකයන්ට අනුශාසනා කරන තැනට. එතෙන් තමයි එතෙන්ට යන්නේ. වෙන කිසි දේශපාලයට කවදාක්වත් එන්න හොඳ නෑ. ඒ මාවතින් තවත් මේ ජරා ජීවිතය. ශක්ටි නර්බණ සිල්දනට නැවතත් මතක් කරන්න ඕනේ මම කතා කර බහ කරගෙන ඉන්නේ ඉන්දුමංක පිටිකල ස්වාමීන් වහන්සේත් එක්ක ධම්ම ගෑවතුලදී ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා අපි හැමෝටම අහන්න මම අවසාන ප්‍රශ්නේ දෙන්න මෙහෙම අහන්න අපේ මිනිස්සු දැන් ගිය අවුරුද්දේ කොරෝනා ප්‍රශ්නේ ලොකුවට මේ බැට ගෑවා ඊට පස්සේ අපේ මිනිස්සු මාස 3-4ක් යනකම් ලොක්ඩවුන් පීරියඩ් එකක් තිබ්බනේ ඒ කාලේදී බොහෝම මේ ධර්මානුකූල වෙලා හැමදේම ගැන ජීවිතය ගැන හිතන්න පටන් අරගෙන වගේ දේවල් රඟපෑවා දැන් ආය ඔන්න රැල්ලට දුවනවා දැන් ආයි දිනි අරගෙන මොකද්ද කියන්නේ ඒක තමයි නාමික බෞද්ධ
සරලම උත්තරේ නමට බෞද්ධ ඇතුලාන්තේ හිස් ඇතුලාන්තේ දර්ශනයේ තියෙන කෙනා කොරෝනාව නෙමෙයි සත් මුහුදම ගලාගෙන ආවත් තමන්ගේ ප්‍රතිපත්ති ඒකායනව අරගෙන යනවා ඒක ඒක ඒ කියන්නේ දුර්භික්ෂ කාලයකත් එකයි සාමාන්‍ය කාලයකත් එකයි දුර්භික්ෂ කාලයක් කො මොකක් හරි ව්‍යසන කාලයක් තුල වැඩියෙන් ධර්මය හොයන්නේ අතුලාන්තයේ ධර්මය. ඒතකොට ඒක ඉරුණාට පස්සේ අයිමත් ඒ ධර්මයට අර දේශපාලඥයෝ වගේම තමයි මේ ජනතාව. ඒගොල්ලොන්ට ඡන්දේ නැති වෙනකොට පන්සල් ගාටනවා. ඡන්දේ හම්බුණාට පස්සේ එහෙම එකක් ඕන නැහැ. ඔය පන්සල් ගිය තරමට අඩු ගානේ සෝවාන් වෙන්නවත් බැහැ. विपक्ष कार्यालय उन्नासिकल उपदेश महानायक සාමර භික්ෂුව දක්වා පාරට බහිනවන එක සම්මුතියක් එතකොට බයයි මේගොල්ලෝ එතකොට ඒ කියන්නේ අඳින සුදු සරමේ මුත්‍ර යන තරමට බය වෙයි එහෙම එක පෙළට කසාවත බහිනවන බස්ස ගන්න එපා උස්ස ගන්න එපා කියන විධානේ තියන්න අති තායිලන්තේ එහෙමයි තියෙන්නේ සංගරාජ පරපුර සංගරාජ පරපුර විධානයක් දීපු ගමන් රජය මුකුත් කියන්නේ රජය දෙවෙනි තැන තියෙන්නේ ඒසා අන්න ඒ තැනට ඔබට අපට එන්න පුළුවන් නම් මේක ඇත්තටම ධර්මදීපයක් බවට පත් වෙනවා එදාට අපි ඔබ සිංහල බෞද්ධයෝ වගේ වන් සියලුම ජාතීන් එක මවකගේ දරු කැලසේ ලස්සනට ඉන්නේ දැන් බුම දානේ කරන්න අයිමත් විරෝධ දැන් එහෙත් දෙන්න බැරි දැන් එතකොට දැන් ඒ කියන්නේ තවමත් මේ හරියට මේ රට හරි නීතියක් යටතේ යන්නේ නැහැ කියන එකනේ එක එක කෙනාට කියන්න පුළුවන් අපේ දෙන්න බෑ කියලා දෙවියෙක් වගේ රකපල්ල ගහක් දැන් හැමතැනම කපනවා ඉතින් ඒතකොට එහෙමවත් ඇයි මේක නවත්ත ගන්න බැරි තරමට අපි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බැලයෝ බවට පත් වෙනවා හැබැයි ඒකෙන් විනාශ වෙන්නේ සිංහල ජාතිය වෙන කවුරුවත් නෙවෙයි සිංහල සහරා කාන්තාරයක් වුණාට ඒ ඇත්තොන්ට ප්‍රශ්නයක් නේ ඒක කැමති නේ මේ විනාශ වෙන්නේ ගස් කපන්න ස්වාමීන් වහන්සේලා ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිහෙන්න දේශපාලන වන්දි බට්ටයන් වෙන්නම පිරිහෙන්නේ උනුත් පිරිහෙනවා උන්නම් මැරිලයයි තව අවුරුදු 5 10ක් ඉන්නේ නැහනේ හැබැයි ඔබගෙන් උපදින ඊළඟ සිංහල પરම්පරාවට මොකද වෙන්නේ එතන ලොකු ප්‍රශ්නයක් නැහැ මොකද ඒ ඔය ඉන්න නාකි කට්ටි ටික මැරිලා ගියාම කරපු දෙයක්වත් නැහැ ඒ කියන්නේ ඒගොල්ලොම ගෙනහැල දැන් කියනවා හරි නැහැ කියලා මේ උදේ කියනවා හරි නෑ අපි කියනවා මේ උදේ බයිනවා හරි නෑ කියලා වෙන හවස අයමත් පිරිත් නූල් බඳිනු සුබ උපන්දිනයක් වේවා කිව්වට මේ අපි හදාගන්න මොන මේ නාඩගම්ද ජනතාවත් එහෙමනේ අපි හමුදුනේ ජනතාවත් එහෙම මේ උදේ කියන එක රෑ දවල් දෙන්නේ නැහැ කවුද ඡන්දෙ දුන්නේ කියලා දැන් අහන ඉතින් ඒක තමයි කියන්නේ කවුද ඒ කියන්නේ තමන්ගේ වැරද්ද තමන් කී නොගන්න තරමට ඒ જાතියක් වශයෙන් පරිහානයකට පත් නමුත් අපි කවදාක්වත් වහලෙක් වෙන්න හොඳ නැහැ කිසිම තැනක ඕනම කෙනෙක් කොට අනවශ්‍ය විදියට බලයක් දෙන්න හොඳ නෑ දීර්ඝ කාලයක්
ඒ අනවශ්‍ය දීර්ඝකාලීන බලය මහා විනාශයකට හේතුවක් වෙනවා. ඕනම පවුල් පරම්පරාවක් ඕනම පුද්ගලයෙක් එක අවස්ථාවෙන් දෙකෙන් ගෙදර යවනවා. දැන් අයිමත් කරකෙනවා උඩ පුටුවේ වාඩි වෙලා එතනින් ගියාම අයිමත් වටේ යනවා යට ඉඳන් අයිමත් උඩට එන්න. ඒතර මේක පුදුම කතාවක් නේ. අර නිකම් මොකද්ද මේ මේ අර මැලි ග්‍රවුන්ඩ් යනවා වගේ. එක වාඩි වුණා අයිමත් පරිදිලා අයිමත් දැන් යනවා පුටුව ගන්න. ඕක නවත්තන. මොකද එතන ඒතකොට කවදාකවත් අලුත් නායකයෙක් බිහි වෙන්නේ නැහැ. අලුත් නායකයෝ අලුත් ප්‍රති දැන් මොකද්ද මගක් කියාගෙන කට්ටියක් ආවනේ. ඒක දන්නවනේ ඉතින් කියන දන්නකොටම hina වෙනවා. මොනවද කරලා තියෙන්නේ? කිසිම දැන් අර මොකද්ද පැණි ධම්මිකෙක් ආවනේ. මොකද්ද කරේ? මොන නාඩගමක්ද මේ නැටුවේ? අමු මිත්‍යාවක මිත්‍යාවක් සමාජගත කළා සත්තම්මා කාලි කාලි කියාගෙන ජයසිරි මහ බෝධිය ගාවත් මේ නාඩගම් නටන්න ගිහිලා හැබැයි මම එතන හිටියනම් ධර්මයෙන්ම ගහනවා කාලි මැරෙන්න. ඒ ධර්මයෙන් ගහනවා කාලි මැරෙන්න. ඒ ඒ වගේ එහෙම මිත් ඒක පැත්තෙන් ඒ එක මිත්‍යාව. දැන් ඒ ඔක්කොම යට ගිහිල්ලා නේ. දැන් වැක්සින්. දැන් කෝ කාලි අම්මත් වැක්සින් ගහලත් දන්නේ. ඒතර ඇන්දෙන જાතිය. අර පැණිය බොන්න බුදු අම්මේ ගිය හැටි. ඒ කියන්නේ අපි ගොඩක් අසරණ වෙලා තියෙන අපි හැමෝම. අසරණ වෙලා තියෙන්නේ කුමක් නිසාද? යමෙක් අසරණ වෙන්නේ හරි නායකයෙක් නැති නිසා. රුවල එහාට වැයෙනවා මෙහාට වැයෙනවා සාගරේ යන දිසාවක් දන්නේ කපිත් එක. හරි කප්පිට නේ අර කප් අර කෙනාගේ නෑ මං පදින්නන් ටිකක් උඹ ඉදපන් පස්සට ඒක ටිකක් පදලා මොකක් හරි පැත්තකට දාගන්න එතන ඒ පැත්ත හරි නැගලා අර තවකේ කුදුර ගන්න ඔහොම ඔහොම දැන් මේ නැව යූරක් නැතුව හරි දිශාවක් නැතුව එහාට යනවා මෙහාට යනවා හැබැයි යම් දවසක නැව ගිලුනොත් ඩාඩේ පස්සට කවදා හරි මේක රකින්න නම් රකින්නේ මේ විශ්වය ඒ විශ්වය රකින්නේ මේකේ ශුද්ධ වූ බුදුදහම තිබෙන නිසා දැනටත් शुद्ध बुद्धधाम पवतीन अनागते मतुयाम दवसक एकांत वशें स्वामीन वहांस नमक विलहर पावि अन्य दाट बुहो दिने असरल बलावि बलान कड़तुरा हरदैसे इतकां अप इवसल वद में तियेन्ने सनसन काले अक्ने में तियेन्ने अपगे जातिय सह बुदु ससन विनासवन काले एकट जात्यांतर कुमांतरन सह देशीय कुमांतन सियर सीयाक क्रियात्मक वन काले अक्तुल ඔබත් පරිස්සම් වෙනන මාධ්‍යවේදියෙක් වශයෙන් අප සියලු දෙනාම අපගේ ජාතිය සහ ආගම ගැන සිතිය යුතු කාලයක් දූරදර්ශීව අද ගැන නෙමේ හෙට ගැනත් නෙමේ තව අවුරුදු 50කින් එහා මොකද වෙන්නේ ඔබ අද අප මේ ඉන්න දවස තුල ඇති බෞද්ධ පරිසරය තවත් අවුරුදු 20කින් තියේද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියේද නැත් අපිට මේ පන්සල් දොරටුවෙන් එළියට යන්න පුළුවන් වේද නැද්ද කියන එක ප්‍රශ්නයක් ගන්ටාරයක් ගැහුවොත් වේවැල් 10ක් 15ක් කසපහරවල් 100ක් වදින්න වේද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම දන්නේ. ඇයි දැන් මේ ගිය කාලේ පිරිත් දානටත් දඩ ගැහවනේ. දඩ ගැහ පිරිත් දාන්න එපා. මේ ඔක්කොම එන්නේ හිර කළා හිර කළා. එහෙම හිර වෙන්නේ කොන්ද පණ නැති නායකයෙක් නැති ජාතියකට. කොන්ද පණ තියන නායකයෝ ඉන්න මහා ප්‍රබුද්ධ ජාතියක් කවදාක්වත් ඔය වගේ දේවල් වලට අහු වෙන්නෙත් නෑ වැටෙන්නෙත් නෑ එනකොට දන්නවා එන්නේ පොල් පැලේ කන්න කියලා සිංහල කියන ගොනා හැරෙනකොට දන්නවලු හැරෙන්නේ කොහරද දැන් හැබැයි හැරෙනකොට දන්නෙත් නෑ කෑවද කියලා දන්නෙත් නෑ ඔක්කොම ගොනු වෙලා නේ තියෙන්නේ ගොනු නෙමෙයි මීහරක් වෙලා තියෙන ගොනු තව හොඳයි හරකෙකුත් නෙමෙයි මීහරක් තේරෙන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලාද සිහලුන්නේ ඒකත් කිව්වේ සිංහලයක් නෙමෙයි මිගෙට්ටුවත් ඒ ගුණානන්දහම එහෙම කියලා නැකිටි ගන්න බැරි වෙච්ච જાතිය. ඉතින් ඥානසාර හාමුදුරුවෝ කියන එක හයි. අයින උන්වහන්සේ පැය පාර්ලිමේන්තු යවන්නේ. යවුනේ. හරි හරි බෞද්ධ ප්‍රජාවක් හිටියා නම් උන්වහන්සේ අංක එකට යවන්න ඕනේ. වැඩිම මනාපේ. යවුනේ. හැබැයි මුස්ලිම් කෙනෙක් ඉල්ලුවනේ. අනිවාර්යෙන් ඔක්කොම ගහනවා. විරුද්ධ පක්ෂයට ආවනේ. මම දැන් මාතෘකාව වෙන පැත්තකට යනවා. අපි ඒක වෙන දවසක කතා කරමු. වෙන පැත්ත ගියත් මොන පැත්ත ගියත් අපි කතා කරේ හරි දෙයක්. අනිවාර්යයෙන් ඇත්ත කෙසේ වෙතත් ඇත්ත කතා වඩා වටින්නේ ඒක මාතෘකාව මොන පැත්තට ගියත් නෑ අපි එකතුලා තියෙන එක එක දෙයක් තුල නම් ඒකේ පැති ගොඩක් තියෙනවා ධර්මයේ පමණක්ම නෙමේ ඒ ධර්මයේ පවතිනේ පැති ටික හරියට සෙට් වෙනවත් විතරයි ෆෑන් එක කරකවෙන්නම් හරියට ඒක ෆිට වෙන්න මෙහෙමත් හිතනවා අපි හැමදෙරනේ දැන් හරි නායකයෙක් පත් කරගන්න ජනතාවත් හරි වෙලා ඉන්නපේ ජනතාව අනිවාර්යෙන් මීට වඩා හොඳ සබුද්ධික වෙන්න ඕන ජනතාව සබුද්ධික වෙන්න ජනතාව අතර ඉන්න ඕන නායකයෙක් ඒක පන්සලෙන් තමයි පටන් ගන්න පටන් ගන්න. ගුරුවරුන්ගේ විශේෂයෙන්ම දරුවෝ ඒ කියන්නේ පාසල් ගුරුවරුන්ගේ දරුවන්ගේ පන්සලේ ඔහම තමයි පටන් ගන්න. ගමේ පවුලේ
හැම පවුලකම ඉන්න ඕන පරමාදර්ශී කෙනෙක් යම් ප්‍රශ්නයකට උත්තරයක් ඒ ඒ කෙනා පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක පන්සලේ නිකන් පඩික්කම් පුරවපු ඉඳලා හරියන්නේ නැහැ. හොඳ පරිණත ධර්ම පෞරුෂයක් තියෙන කෙනෙක් පන්සලක ඉන්නවා. ඒ වගේම ඒ පන්සල නියෝජනය කරන නිකායක මහතෙර නමක් මහා ධර්ම පෞරුෂයක් තියාගෙන දුරදක්නා නුවණකින් යුක්ත වෙන්නේ. නැතු මේ හම්බෙන පළතුරු කූඩේටවත් හම්බෙන පිරිකරකටවත් හම්බෙන බෙන්සේකටවත් එහෙයි එහෙයි කෙනෙක් කෙනෙක් නෙමෙයි. අන්න එතකොට ඒ සියල්ල අතහරින්න පුළුවන් නම් ජාති ආගම වෙනුවෙන් අන්න එදාට වාරියපොළ සුමංගලල මිගෙට්ටුවත්තේ ගුණානන්දලා නැවත වාරයක් මේ යුගයේ ජීවමාන. හැබැයි තව මෙම අහලකවත් දෙන්නේ නැහැ. මේ අර දැන් අර කෑ ගහපු කට්ටිය දැන් අද නිදිද මන් දන්නේ. ඒ කියන්නේ වඳ කොත්තු තියෙනවා අරව තියෙනවා මේවා තියෙනවා වඳ කන්නවා පුදු ඒ කියන්නේ දේශපාලුව බේර ගන්න ඉංගමනෙත් ගියා පාත්‍රේ අරගෙන සල්ලි එකතු කරන්න. මොන පන්සලක වෙනුවෙන්ද පාත්‍ර රංගියේ සල්ලි එකතු කරන වැසිකිරියක් හදලා දෙන්න දුප්පත් පන්සලකට. හැබැයි ගියා තමන්ගේ කඩේ යන දේශපාලකයා වෙනවා. හැබැයි දැන් ඒ ඇත්තු නිහඬයි. සමහර අපේ ඒ ඇත්තු අහනවා මේ සාමෙන් වහන්ස දැන් අර නඩේ මේ සසුන්ගත වෙලා දන්නේ ආපහුනේ හිමාවයට වැටලා දන්නේ නේද? ඔව් එහෙමත් දන්නේ. හැබැයි අයිමත් ඔය කල්ලිය ඔය නඩේ 2023 වෙනකොට ඉබයි. මේ ඇත්ත. ඉතින් ඇත්ත හැමදාමත් කම්පණයකට පත් කරනවා. ඒ ඇත්ත කතා කරනකොට බොහෝ ඇත්තුන්ගේ ලේ නටනවා වතුර නටනවා. මේක කියන්නේ මටම. ඊට පිය ඔකට හොඳ වැඩක්. හැබැයි බොහෝ ඇත්තෝ මේ කියන්නේ ඇත්ත නේද කියලා ඇට මිදුළු නහර කිඳාගෙන කියලා තමන්ට දැනෙනවා. මේක එකක් කියලා වැඩක් නැහැ. මේ වගේ කන්ටිනියු කියන්න පුළුවන් නම් අන්න එතකොටයි මේ මැරිච්ච ජාතියකට මැරෙන්න යන ජාතියකට පණ එන්නේ. එකක් කියලා නිහඬුණාට වැඩක් නැහැ. නිතරම මේව යාවත් කායන කළා ජාති පණ අදින ජාතියකට ඔක්සිජන් ගහන. එතකොටයි එයාට ගානට මේක පිම්බිලා එන්නේ. නැත් අපි එකක් කියලා අතට ඒක එතනින් ඉවරයි. මේ නිතරම සමාජයේ හැම පැත්තකම වදිනකොට අර අවුට් යන එක අඩු වෙනවා. නිතරම හිතනවා. නිතරම අල්ලාහ් අක්බර්. ඔකනේ කියන්නේ. ඔකනේ කියන්නේ. මිනි බෝම්බ එක ඇහුවත් අල්ලාහ් අක්බර්. කුඩුුණත් අල්ලාහ් අක්බර්. මේ අපි ආගමකට මේව ගන්නවා නෙමෙයි. මේක ජාතිවාදී අවුස්සනවා නෙමෙයි. එහෙනම් ජාතිවාදී අවුස්සන අපිට කතා කරන්න බෑනේ. එහෙම නිදහසකට අඩන් තේට්ටම් කරන්න කාටවත් බෑ. එතකොට එහෙම කියන්න ඒ දෙවියන් පිළිබඳ පුදුමාකාර කැපවීමක් ඇති වෙනවා. ඒ ජාතිය පිළිබඳ පුදුමාකාර කැපවීමක්. ඉතින් අපිට අපි දැන් උදේ පාන්දරකට කෙනෙකුට තෙරුවන් සරණයිකෝ මූණ අමුතු කරලා බලන්න. හරි. ගුඩ් මෝර්නින් කිව්වා. ආ හායි බයි. ඒවනම් හරි. නිකන් තෙරුවන් සරණයි කියලා කෝල් එක ඩාන්ස් කරවති. ඒක හරි නිකන් ගොඩේ 3rd class. ආයිබුවන් කිව්වා. ඒක කොහෙත් තම ගැලපෙන්නේ. ඒ වගේ පරාදීන මානසිකත්වයක් ඇති ජාතියක් නැකිට්ටවන එක හරි අමාරුයි. හැබැයි එහෙම ජාතියක් නැකිට්ටෙව්වොත් තමයි ජයග්‍රහණ. ඒක හරියට අර සිහිසුන් වෙච්ච ගලිවර නැකිට්ට වගේ වැඩක්. අපි කතා පොත්වලින් හරි ගලිවර වල අඟුටු මිට්ටු ඇවිල්ලා මේව කරලා ගැට ගහලා තුවනේ. අන්න ඒ වගේ මේ අනිත් ඔක්කොම ප්‍රශ්න ටික අඟුටු මිට්ටු වගේ වේවි ගලිවර නැකිට්ට. ඒ තරම් ප්‍රෞඩවත් ජාතියක් සිංහල ජාතිය කියන්නේ. ඒ සිංහල ලේ සිංහල ජානත් එක්ක විශේෂ ශක්තියක් වැඩ කරනවා. ඒක තවම හරියට නැවත වාරයක් රීස්ටාර්ට් කරගන්න බැරුවයි මේ ඉන්නේ. යම් තැනක නැවතුලා තියෙනවා. ඒ නැවතිච්ච තැන ඉඳන් තවම රීස්ටාර්ට් කළා. රීස්ටාර්ට් කරන්න කෙනෙක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි කාලය අවකාශ වෙනකම් බලන්න. ඒ රීස්ටාර්ට් කරන කෙනත් මේ පොළවේ ළඟදීම ඉහිලා ඉන්නවා. ඉහිලා ඉන්නවා. ළඟදීම සමාජයට අවතීර්ණ වෙයි. අර වැඩසටහන අවසන් කරන තමයි හිටියේ. නමුත් ඔබ වහන්සේ කිව්ව හින්දා මම පොඩ්ඩක් යනවා චුට්ටි ප්‍රශ්නයක් අහන්න. අර අවුරුදු 10ක ඇතුළතදී වෙනවා කියන යම්කිසි ප්‍රතිහාරයක් තියෙනවා. නෑ අවුරුදු 10ක් ඇතුළත නෙමෙයි 2000 සාමාන්‍ය 2030-40 වගේ කාලවලදී යම් පෙරහරක් පානවා ආධ්‍යාත්මික කෙනෙක් ගිහියෙක් නෙමෙයි මං කලින් කිව්වා. යතිවරයාණන් වහන්සේ නමක්. ඒ කෙනා දැන් ඉපදිලා ඉවද මේ ඉපදිලා ඉන්නේ. අවශ්‍ය කාලයටත් වයසටත් ඇවිල්ලා පොඩි ළමෙක් නෙමෙයි. කියන්නේ පොඩිම ළමෙක් නෙමෙයි සාමාන්‍යයෙන් වයසක ඉන්න කෙනෙක්. තොර ඒ පෙළහර පාන්නේ තරුණ කෙනෙකුත් නෙමෙයි තරුණ ළමයෙක්වත් නෙමෙයි 2050ට මෙහා 2030ත් 50ත් අතර ඔය 20 තුල අනිවාර්යෙන් පෙළහර පානවා. පෙළහර පාලා සත්‍යයෙන් ඉස්සෙලා අධර්මයෙන් ධර්මයේ ගලවන මිත්‍යාවේ ගිලිච්ච බුදුදහම නැවත වාරයක් මිත්‍යාවෙන් ගලවනවා. එදාට ඔය හොර රහතුන්ට සිවුරු නැතුව දුවන්න බුෆේ කාරයොන්ට බුෆේ එක දාලා දුවන්නේ
මම දන්නවා කොච්චර හැවත් අපේ මේ ස්වාමීන් වහන්සේ කියන එකක් නැහැ මට නම කවුද කියලා. නම කියන්න ඕනේ නැහැ නේ. මේ පුද්ගලයා දැන් පැවිදි ජීවිතයක ඉන්නවා. පැවිදි ජීවිතයක ඉන්නවා. පැවිදි ජීවිතේ රෝජා ජීවිතේ ඉන්නවා. එතකොට එහෙම ගියහම අර එක්කෝ ඒ ඇත්තොන්ට අයිමත් මහාන වෙන්නේ නැත්තම් මොකද මිත්‍යාව කඩාගෙන සත්‍ය නැගිනුනේ එක්කෝ එකතු වෙනව නැත්තම් දුවල මැරෙන්න වෙනවා. සත්‍ය වෙනු සත්‍ය පිළිගන්න බැයි නම් තමන් එතනින් අයින් වෙන්න වෙනවා. ඒ නිසා ඒක එන්නේ නැත්තම් එහෙම දෙයක් වෙන්නේ නැත්තම් මොකද මගේ කියවාගෙන මෙහෙම දෙයක් වෙනවා. වැරදිලාවත් ඒ ඒ ඒ මගේ දේ වෙන්නේ නැත්තම් මේ මේ කිය විශ්ව කියවා ගැනීම වෙන්නේ නැත්තම් මේ ජාතිය තවත් වැඩි කල් පවතින්නේ නැහැ. එක්කෝ මේක වතිකානය නැත්තම් මේක අර කිව්වා වගේ විතරම අල්ලාහු අක්බර් කියන තරම් අල්ලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියලා මම දන්නවා. 5000ක් කල් පුරාවට මේක තියෙනවා. හැබැයි ඒ තියෙන්නේ නිකන් නෙමෙයි. මේක ඉන්න මිනිස්සුත් ඒ තැන හිටියොත් විතරයි. එයි අපි තවමත් ප්‍රමාද නැහැ. අපට අවශ්‍යයි ආධ්‍යාත්මික නායකයෙක්. ඒතොර ඒ ආධ්‍යාත්ම නායකයාට බයයි පාලකයා. ඒ ආධ්‍යාත්ම නායකයාට බයයි ජනතාව. පාලකයා බය වෙච්ච ගමන් අනිවාර්යෙන් ඒ ආධ්‍යාත්මික නායකයගෙන් පිට දෙයක් කරන්නේ. මොකද ඒ ආධ්‍යාත්ම නායකයා විරුද්ධ වුණොත් ඒ පාලකිය වයින් කරන්නේ. ජනතාව කියන්නේ පාලකයාට නෙමෙයි ආධ්‍යාත්ම නායකයාට. පාලකයා වර් කියන්නේ පාලකයොන්ට නෙමේ පාලකයාත් වර් කියන්නේ ආධ්‍යාත්ම නායකයා. එතකොට තමයි රට හෙළදීපයක් නෙමේ ධර්මදීපයක් බවට පත් වෙනවා. අන්න එතකොටයි ලෝකය අපි දෙස බලන්නේ. ලෝකයේ මිනිස්සු මෙහෙ එන්නේ බීච් එක බලලා යන්න නෙමේ දාට. දෙමිලි ගෙඩියක් බීලා යන්න නෙමේ. මසාජ් එකක් කරගෙන යන්න නෙමේ. එදාට ලෝකයේ බොහෝ මිනිස්සු මෙහෙ එන්නේ ආධ්‍යාත්ම සුවයක් සොයන්න. හීලින්. සුවපත්. ඒ සුවපත් වෙන දිවයිනක් බවට පත් වෙනවා. එච්චරයි ඉන් එහාට අයිමත් 2020 ඉඳන් ඉදිරියට අවුරුදු 100ක් තුල ඔය දේවල් ටික වේවි ඊට පස්සේ අයිමත් මේක පරිහරණය කරනවා ආතසි ක්ලාප් මහත්මයාත් ඔය අනාවැකිය මීට කලින් කියලා තියෙන 2050 ටොප් එක ඒකට 2050 දි මොක වෙන්නේ නෑනේ ගහක ගෙඩියක් ඉන්න කොච්චර කාලයක් යනවාද ඒ වගේ දැන් මේ කාලේ පළ එන කාලේ අනිවාර්යෙන් ඒ උතුමන් වහන්සේ ප්‍රාතුර්භූත වෙනවා ඒකාන්ත සත්‍ය අන්නේ දාට මේ ශාසනයත් සුද්ධ වෙනවා. ඒක සංගායනාව. තුන්වන හතරවන සංගායන එක විශ්ව සංගායනාව. මේක දැනට සංගායනා කරන කවුරුවත් කෙනෙක් නෑ මේ. දැන් ඉන්න උන්නාස සංගායනා කරලා මේ තියෙන ටිකක් නැති වෙනවා. ඒක විශ්වයෙන් කරන ධර්ම සංගායනාවක්. අවශ්‍ය කට්ටිය අයින් තියාවි අනවශ්‍ය කට්ටිය අනවශ්‍ය බව පෙන්නාවේ සමාජයට. ඒක සමාජයේ ප්‍රයත්නක් නෑ. නිසා අදටත් අප ආරාධනා කරනවා. නිරන්තරයෙන් බුද්ධ ශාසනය සරණ යන්න. තෙරුවන් සරණ යන්න පුළුවන් තරම් පංචශීල ප්‍රතිපදාවම ආරක්ෂා කරන්න නිතරම තමන්ගේ ජාති ආගම ගැන ඔයිට වඩා ඔබ සිතන්න මේ පාලකයන් ගැන කිසිම විශ්වාසයක් තියාගන්න එපා يعني විශ්වාසයක් තියාගන්න එපා මේගොල්ලෝ මුකුත් අපට කළා නෑ අපට කළා නෑ ඒගොල්ලොන්ටත් කරගත්තා කළා තියෙනවා සුළු ජාතිකයන්ටත් කළා තියෙනවා කළා නැත්නම් අපට සිංහල බෞද්ධයාට මුකුත් කළා නෑ සිංහල බෞද්ධයා සතුටු වෙලා ඡන්දේ දුන්න ඒගොල්ලොන්ට ඒගොල්ලෝ අපේ සතුටින් ඡන්ද අරගෙන සුළු ජාතික සතුට කරන හැමදාමත් වෙලා තියෙන්නේ අදටත් වෙන්නේ ඒ නිසා මීට වඩා ඔබ තීක්ෂණව විශේෂම කර්ම පරම්පරාවට අපි ආරාධනා කරනවා පුළුවන් නම් නාකි ටික අපට හදා ගන්න බෑ අදලා වැඩකුත් නෑ ඔබවත් නැකෙදින්න ඒ නැවුම් දේශයක් වෙනුවෙන් ඔබගේ ජීවය අවදි කර මාගේ දේශය අවදි කරනු මැන කී කී සින්දු කියවට වැඩ නැහැ නේ අවදි වෙන්නේ නැහැ අවදි වෙන්නේ නැහැ හැමදාමත් ඕක කිය කියන්නේ නැකිතුමු ශ්‍රී ලංකා හැමදාම වාඩි වෙලා අපි කියනවා නැකිතුමු ශ්‍රී ලංකා හැබැයි නැකිට දවසක් නන්නේ නැකිටනා ඕක කියන්නත් ඕනේ නැහැ නේ නැකිට දවසට කියන්නේ හරි ඒ වටිනා කියන පයිඩියත් එක්කම චක්‍ර ටීවී අද නර්මණ සියුදනාට මේ ස්තුති කරනවා අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට කොහොම ඉරියව්වට කාලය වැය කරාට එහෙනම් හම්බුනේ අපි ළඟදීම සාකච්ඡාවකින් ආයේ හම්බුෙමු ternary